never stop moving. Never stop, never stop moving when life's calling you. ස්ථානයේ මේ කරදියාන නම් වෙලා තියෙන කසල බැහැර කිරීමේ අංගණයක් ලෙස මේ දැනට කළමනාකරණය වෙන්නේ කොහොමද? මොකද මේ සම්බන්ධය? මේක නම් ගවර්න්මන්ට් ඇප්‍රූවල් එක කම්බෙලා තිබ්බේ මේ ඒරියා එක. ඊට ඉස්සෙල්ලා මේකේ කසල රඳන රඳවන්න අවසර ලැබිලා තිබ්බා. මම හිතන්නේ අවුරුදු 10ක් 15ක ඉඳන් මේකේ කසල රඳවනවා. දවසකට එක්ක හො වෙන ප්‍රමාණය ටොන් 500ක් වගේ, ටොන් 500ක් විතර ගෙනල්ලා දානවා. හැබැයි ඒකෙන් දැනට කරන්නේ නම් මේකේ කොම්පෝස්ට් පොහොර හදන පොඩි ව්‍යාපෘතියක් විතරයි කරන්නේ. හැබැයි මේ සාමාන්‍ය තාම මේ ප්ලාස්ටික් අනිත් ඩෙබ්‍රිස් ටික එහෙම්මම තියෙනවා. ඒව විනාශ කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ තත්ත්වය මොකද්ද? මෙවුව මේ පරිසරයට බොහොම හිතකාමීද මේ සත්තුන්ට? අනේ නැහැ. මේකෙන් එන ගෑස් එක ඔබතුමා දැන් මෙතන ඉන්නකොට මේ අමුතු ගෑස් එකක් එන ඕඩෝ ගෑස් එකක්. මේ ගෑස් එක අපි සාමාන්‍යයෙන් කියන්නේ worst than CO2 කියලා. CO2 ප්‍රමාණය වගේ 20 ගුණයක් හොඳ නැති වායුවක් තමයි මේ අයින් වෙන්නේ මීතේන් ගෑස් එකත් එක්ක. ඊට අමතරව අර ලීචේට් කියන එක මේ ගංගාවලට එක්කහු වෙලා ඒවක් මේ ඔක්කෝම ගංගා ඊට පස්සේ මාර්ෂිලෑන්ඩ්ස් වලට ගිහිල්ලා ඊට පස්සේ ඔතනින් සමුද්‍රය දක්වාම ගමන් කරනවා. එතකොට ජලයේ අපවිත්‍ර වීම හැමදාම වෙනවා. දැන් මේ පායන කාලේ මෙච්චර පායන කාලෙත් ලීචෙට් වෙනවා. ඔබතුමා දකින්න ඇති. එතකොට හිතාගන්න මේකට වහින කාලෙකදී මොන තරම් ප්‍රමාණයක් අපද්‍රව්‍ය කුණු දියර ප්‍රමාණයක් මේ ජලයට උදාහරණවද? ඒකෙන් සමස්ත ජලජ පැලෑටි, ජලජ ජීවීන් සියලු දෙනාටම සා ජලජ ජීවීන් ආහාරයට ගන්න මිනිසුන් සහ සතුන් සියලු දෙනාටම ඒ උවදුරට මුණ පාන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම. අපිට වෙන්න පුළුවන් හානි මොකද්ද මේ කසල අංගනේ? අනිවාර්යෙන්ම ඒක හොඳ ප්‍රශ්නයක්. මේ දැන් හැම කෙනාම කතා කරනවා හැමතැනම මේ විල්පත්තුව ජන රක්ෂිතය විනාශ වෙනවා කියලා. මේකෙන් වෙන්නේ විල්පත්තුවට වඩා එහා ගිය විනාශයක්. ඔබ දන්නවා මීට අවුරුදු දෙකකට ඉස්සර හරියටම අප්‍රේල් මාසෙක මම හිතන්නේ හිස තෙල් ගාන නැකතරදු ගොහෙද කුණු කන්දක් කඩාගෙන ගියා මීතර මුල්ලේ. මේ කුණු කන්ද මේ අවුරුද්දේ මම හිතන්නේ NBRO එකෙන් රිසර්ච් කරලා තියෙනවා මේක කඩාගෙන යන්න පුළුවන් විදිහට දැන් හැදිලා තියෙන්නේ. මේක කඩාගෙන ගියොත් අනිවාර්යයෙන් මෙතන ජීවිත බර ගාණක් එහා පැත්තේ තියෙන ගම අනිවාර්යයෙන්ම මේක ස්ලයිඩ් එකක් වෙලා ජීවිත බර ගාණක් විනාශ වෙන්න පුළුවන්. විල්පත්තුවේ මට ගිහිල්ලා හෙට ඒ ව්‍යාපෘතිය නවත්තලා මට හදන්න පුළුවන් ගස්. එතකොට ආයමත් කැලේ හදන්න පුළුවන්. හැබැයි මේකේ මම ලීචේට් ටික දාපු ගඳ, එළියට ගිහපු ගඳ සහ කන්ටිමිනේටුණු වතුර මට ආයම රීෆිල්ටර් කරන්න බෑ. ඒතකොට ඒ විනාශය එහෙම්මම තියෙනවා. මේ විනාශය තව දිගට කරගෙන යන්නද අවශ්‍යතාවය තියෙන්නේ. මේ විනාශය කරගන්න යාමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද ටොන් 500ක් මෙතන ගෙනල්ලා දානවා. දවසකට මට ඒ ටොන් 500ම මෙතන ඉන්සිනේට් කරලා විදුලිය ලබා දෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ පරිසරයත් මම රැකලා දෙනවා. ඊට අමතරව ඒකෙන් විදුලියකුත් නිෂ්පාදනය කරලා ජාතික පද්ධතියට ලබා දෙනවා. මේක ජාතික ව්‍යාපෘතියක්. මේ ජාතික ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම ඉක්මනින්ම සැකිඉක්මනින් කරන්න ඕන. එහෙම නැත්නම් මේක ඩිසාස්ටර් එකක් වෙලා ආයෙම නතර වෙන්නේ. දැන් ඔබගේ මේ ව්‍යාපෘතිය දැන් කොච්චර කාලද පටන් අරගෙන? මේකට මුල්ගල තිබ්බ දැන් අවුරුදු එකහමාරකට ඉස්සෙල්ල අපිට හරි විදිහට ආව නම්, ඒ කියන්නේ ඇප්‍රූවල්ස්, අපේ ඩිසයින්ස්, දැන් මේකට අවශ්‍ය වන්නා වූ ඉංජිනේරින් ඩිසයින්ස් සියලුම දේවල් කරලා ඉවරයි. ඒක දැන් අපි සියලුම දේවල් කරගෙන ඇවිල්ලා අපිට පටන් ගන්න තිබ්බේ ගිය අවුරුද්දේ ඕගස්ට් වලදී. එහෙම ඕගස්ට් වලදී තිබ්බනම් අපේ දැන් ඉක්විප්මන්ට්ස් ඉතින් අපේ මැනුෆැක්චරර්ස්ලා මේව හදනවා. කියන්නේ ස්ටිම් ටර්බයින් එක රෙඩි වෙලා තියෙනවා. මේකට අවශ්‍ය බොයිලර් ස්ට්‍රක්චර් එක, අනිත් ස්ට්‍රක්චර් සියලුම දේවල්
බාගට භාගයක් ඉවර කරලා තියෙන. දැන් ඒව ගෙන්න ගන්න විදිහක් නෑ අපිට. එයාලට පේ කරන්න ඕන, එකන සල්ලි ගෙවන්න ඕන ඒක ගෙන්න ගන්න. මම කොන්ත්‍රාත්කාරුවෙක් විදිහට මට බලපෑම් වෙන්නේ, මා මේකට සාමාන්‍යයෙන් ඉංජිනේරු 10 දෙනෙක් සහ සුපර්වයිසර්ස්ලා ඔක්කොම ටීම් එකත් එක්ක 140ක් ප්‍රමාණයක් මේකට සහසම්බන්ධ වෙලා තිබ්බා වෙන්න හිටියා. දැන් මේ මේ කරුණු නිසා මේ මට රස්සා දීමට පවා බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. බාධාව ඇවිල්ලා විදුලි බල අමාත්‍යංශයේ, මම හිතන්නේ දැන් මේ දවස්වල හොඳටම වදින තැනක් තමයි විදුලි අමාත්‍යංශය. මම හිතන්නේ මිනිසුන්ටත් ඒක හොඳට තේරෙනවා. විදුලි බල අමාත්‍යංශය සහ ඊට අමතරව මුදල් අමාත්‍යංශය අතර තියෙන පොඩි ගනුදෙනුව බේරා ගැනීමක් විතරයි මෙතන වෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක කරගත්තොත් මේක ඉතා ඉක්මනින්, ඒ කියන්නේ ලැබුණු ගහම, මොකද කැබිනට් ඇප්‍රූවල් එකක් හම්බෙලා තියෙන විදුලි ව්‍යාපෘතියක් මේක නවත්තන් ඉන්නේ ඇයි කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ, හිතා ගන්න බැරි ප්‍රශ්නයක්. හැබැයි මේ මෙවැනිම විදුලි බලහගාරයක් හදන්න වෙන කෙනෙක්ට අවසරය දීලා තියෙන ඒක ඒක කොළඹ කුණු මං හිතන්නේ ඒක කරගෙන යනවා. මේකට ඇයිදයි කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක් වන්න. ඒ ඉන්සිනරේටර් පවර් ප්ලාන්ට් එකක් විතරක් නෙමෙයි, මේකේ තියෙනවා බයෝගෑස් විදුලි බලාගාරයක්. ඒකයි මම කිව්වේ මේක අධි තාක්ෂණික විදුලි ව්‍යාපෘතියක්. මම ළඟ මේ ඩ්‍රෝවින්ස් ටිකක් තියෙනවා, මම ඒක ඔබතුමාට පෙන්වන්න. ඒකදී අපි කරන්නේ 1.5 මෙගාවොට් විතර ජෙනරේට් කරනවා බයෝගෑස් වලින් සහ ඒ කියන්නේ අපි ගන්නා වූ ඉඳුල් ඒවෙන් එන ගෑසස් වලින් ඊට පස්සේ ඉන්සිනරේට් කරලා අපි නිපදවනවා about 10 megawatts අපි එකකින් නිෂ්පාදනය කරනවා. මම කිව්වා අති තාක්ෂණයේ තියෙන විදුලි ව්‍යාපෘතියක් කියන්නේ මේකට අපි එකතු කරලා තියෙන සියලුම දේවල් high technology equipment තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ මේ විදුලි ව්‍යාපෘතිය කරගෙන යන්න. දැනට කරන්නේ කොම්පෝස්ට් විතරයි හදන්නේ, ඉතුරු ඩෙබ්‍රිස් ටික ඔහොම රැඳිලා තියෙනවා. මේ ප්ලාස්ටික් වලට තාම කිසිම පිළිතුරක් නැහැ. හැබැයි අපේ ව්‍යාපෘතියේදී ප්ලාස්ටික් වලටත් අනිවාර්යයෙන්ම ඒකට උත්තරයක් තියෙනවා, ඒ ප්ලාස්ටික් බර්න් කරන්න. මෙතන තමයි ඉන්සිනරේට් කරන්නේ. කරගත්තන් පස්සේ අපි ගෑස් ටර්බයින් අපි ස්ටීම් ටර්බයින් එක තියෙනවා මෙතන. ස්ටීම් ටර්බයින් එකට ස්ටීම් දීලා මේකෙන් අපි 10 මෙගාවොට් ගන්නවා. මේකේ තව විශේෂත්වයක් තියෙනවා, මේ විදුලි ව්‍යාපෘතියට එකක් නෙමෙයි දෙකක් හදන්න පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ ඒරියෙකුත් තියෙනවා. ඒ ඒරියෙකත් කම්පැක් කරලා තියෙන ඔබතුමාලා දකින්න ඇති. මේ තියෙන එක සිසිලන පද්ධති කූලින් ටවර් එක. මේ දෙක තමයි ව්‍යාපෘතියේ විදුලි ජනන යන්ත්‍ර දෙක තියෙන පැති දෙක, බයෝගෑස් සහ ඉන්සිනරේටර්. ඇත්තට මේ ව්‍යාපෘතියේ නම මොකක්ද? මේක ඇවිල්ලා කර්දියාන කසල වලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය. මේකට කියන්නේ ඇත්තම MSW කියලා, මුනිසිපල් සොලිඩ් වේස්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. මේකෙන් තමයි මේ 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 විදුලි ව්‍යාපෘතිය තමයි ලංකාවේ අධි තාක්ෂණය යොමු කරගෙන හදන්නා වූ එකම විදුලි ව්‍යාපෘතිය. මොකද මේක විදුලි ව්‍යාපෘතිය ඉවර කරන්න තිබ්බ අපිට මේ 2019 දෙසැම්බර් මාසේ. දැන් යන විදිහට මම හිතන්නේ ඒක කොහොමවත් ඇචීව් කරන්න බෑ. අපිට පටන් ගන්න තිබ්බේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ. එහෙම තිබ්බනම් අපිට අනිවාර්යයෙන්ම විදුලි ව්‍යාපෘතියෙන් විදුලිය නිපදවන්න තිබ්බා 2019 ඩිසెంబර් වෙද්දී.